මන්නාරමේ අදානි සුලන් විදුලි ව්‍යාපෘතිය පිළිබඳව යලි කරුණු සලකා බැලීමට නව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. කාගේ ප්‍රියතම මැලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන් රස දන්න කාටත් හර්ෂෝ. නීතිපතිවරයා මේ දැනුම් දීම කලේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩලය ලබා දී ඇති අනුමැතිය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී එස්තුරේ රාජා AHMD නවාස් ශිරාන් ගුණරත්න අචල වෙංගප්පුලි සහ මහින්ද සමේවර්ධන යන පංච පුද්ගල විනිසුරු මඩුල ඉදිරියේ පෙත්සම් අද නැවත කැඳවනු ලැබුවා. එහිදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා බලශක්ති අමාත්‍යවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ එළැඹෙන 7 වෙනිදා යෝජිත සුළං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට නව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇති කරගත් කිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම්වල අන්තර්ගත කරුණු සැලකිල්ලටගෙන අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එදින යලි කරුණු සලකා බැලීමට නියමිත බවද ඇය දැනුම් දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ ඉල්ලා සිටියේ ඉදිරි මහමැතිවරණයෙන් පසුව ස්ථාපිත කෙරෙන නව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන අවසන් තීරණය දැනුම් දීම සිදු කරන බැවින් ඒ සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි. එම දිනයතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඇය ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. මෙම කරුණුවලට එකඟතාව පළ කළ පෙත්සම්කරුවන්ගේ නීතිච්චවරුන් අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන්ගේ වෙනස්වීම් සිදුවී ඇති නිසා ඉදිරියේදී පත්වීමට යෝජිත අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ද වග උත්තරකරුවන් කරමින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමටද අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල මෙම ව්‍යාපෘතියට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් වේ නම් එම තීරණ ජනවාරි මාස 31 වෙනිදාට පෙර ගොඩු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.